පසු වෛද්‍යට අපි කෝල් එකක් දීලා කිව්වා. ඊට පස්සේ අපිට කිව්වා මේ බෙහෙත් එකක් සිලින්ජර් වලට දාලා දෙන්නම් කියලා ගෙනියන්න එන්න කිව්වා. ඊට පස්සේ අපේ මල්ලි මහත්තයයි ගිහිල්ලා ඒ බෙහෙත් අරන් ඇවිල්ලා ඒ කටි විදින්න දන්නෙත් නැහැ. ඊට පස්සේ මේ ළඟ මාමා කෙනෙකුට කියලා තමයි විදගත්තේ. දැන් මේ අවට ඉන්න සත්තුන්ටත් පැතිරිලා ඉන්නේ. කොට අපි කිව්වද වැළඳෙන්න රෝගී තත්ත්වයේ ඉන්නේ නැති සත්තු. ඊට පස්සේ ඒකේ මුදවා ගන්න අපි ඒකට එන්නත් කරන්න ඕනේ නේද කියන කයිවා. ඊට පස්සේ එයාලා කිව්වා ඒ රෝගී හැදුනට පස්සේ තමයි ඒක කරන්න කියලා කිව්වා. ඒ රෝගී හැදෙන්න කලින් එන්නත් කරන්නේ නැහැ කියලා කිව්වා. අපි අර පැතිරෙච්ච නැති ඒවට පොඩ්ඩක් ක්‍රියාත්මක වෙන්න කියපම් මේගොල්ලෝ ඒකටත් පොඩ්ඩක් එන්න බෑ බේත් නැහැ මෙහෙමයි කියලා කිව්වා. පසු වෛද්‍ය මැදිහත් වෙලා රසක් අවසන් වෙනකොටත් බේත් කරනවා. නමුත් ඒ බේත් කලින් පසුගිය අවුරුදු වල කරා මේ අවුරුද්ද තුල කරේ නැහැ. එතකොට ඇයි එහෙම නොකරන්න හේතුව කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා එහෙම රජයෙන් එයාලට අනුමැතියක් දීලා නැහැලු. ඒක නිසා කරන්න බෑ කියන එක තමයි එයාලා කියන්නේ. ඒක ලැබුණ අවුරුද්දේ පෙබරවාරි වලට මේ රෝගෙදායි විඳිනා කියන්නේ. ඒතකොට මේ රෝගෙ පැතිරලා වැඩි වෙන්න පුළුවන්. ඒක තමයි අපේ ප්‍රධාන දේ කොවිතනයි මේ තිරහරක් කරන්නේ කොයි. අපි නෑ ආරන් තමයි මේ වැඩ පිළිවෙල කරගෙන යන්නේ. ඊටම රජයටත් මේකේ ලොකු අවධානයක් තියෙනවා. ලෙඩ හැදිච්ච සත්තුන්ගේ කිරි මේ රටේ මිනිස්සු පරිභෝජනය කරනවා. ඒ මිනිස්සුන්ට හැදෙන ලෙඩ මොනවද කියනක දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් අධ්‍යක්ෂ ජානක සුබසිංහ මහතාගෙන් අප විමසීමක් කළා. අපි සාමාන්‍යයෙන් අවුරුදු පතා සුවහල් බුක රෝගයට එන්නත් කිරීම කරනවා. මේ අවුරුදු තව එන්නත් කිරීම කළා. හැම අවුරුද්දම එන්නත් කිරීම කරනවා. ඒ ගොවීන්ට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය නොමිලේ ලබා දීමට කටයුතු කරලා දෙනවා. ඒගොල්ලෝ සාකච්ඡා කරලා ඒගොල්ලෝ මේ වෙනකොට ඒ බෙහෙත් දෙනවා. තියෙන ගොවිපළට ගියොත් එහෙම ගිහිල්ලා ආයේ හොඳ ගොවිපළ ගියොත් මේ ඒ අනේ කිනා මගේ රෝගේ බෝ වෙනවා. රෝගී ගොවිපළවල් වලට නොයා ඉන්න කියලා අපි උපදෙස් දීලා තියෙනවා. බේත් විද ගන්න පුළුවන් නම් ඒ ආදාළ ගොවීන විද ගන්න දෙන්න පුළුවන්. එහෙම අපහසුතාවයක් තියෙනවා අපි ගිහිල්ලා පශු කාර්යාලයම ගිහිල්ලා බේත් විදීම කරනවා.